ආයුබෝවන් සුබ දවසක් ගුඩ් මෝර්නින් වනකම් ස්ලාම් අලේකම් ජයග්‍රාහී සුබ වාසනාවන්ත දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා අද 27 වෙනිදා සිකුරාදා අපි සූදානම් සියලු තොරතුරු පත්තරවල තියෙන දේවල් ඔබට කියන්න ගෙයක් අලුතෙන් හදනවා නම් එහි ලොකු වගකීමක් ගන්නවා gedere ඉන්න තාත්තා හැබැයි අවුරුදු කාලේ ඔය නැකත් චාරිත්‍ර ටික ඉෂ්ට කරනකොට තාත්තා පොඩ්ඩක් පස්සට වෙලා අම්මට තැන දෙනවා අම්මා තමයි එහි මූලිකත්වය ගන්නෙ ගෙදරට Wi-Fi router එකක් ගේනවනම් නැත්නම් home theater system එකක් ගේනවනම් ගෙදර තරුණයෙක් ඉන්නවනම් පුතෙක් ඉන්නවනම් පුතාගෙන් අහනවා හැබැයි ගෙදර සෙටි එක කොහෙද තියන්නේ මල් වාස්සයක ලස්සනට කොහොමද හදන්නේ ගෙදර තරුණ දුවට තමයි ඒක බාර වෙන්නේ ඉතින් ඒ වගේ ලස්සන ගෙයක් ඔබට හදා ගන්න පුළුවන් එහෙම තමයි ආයතනයක් උනත් නිසිතන හරි කෙනාට දුන්නොත් ඕනම ආයතනයක් ඉස්සරහට අරගෙන යන්න ගොඩ දානවා කියන එක අමාරු වැඩක් නෙවෙයි අපි පත්තර බලමු සුබ උදෑසනක් අජිත් ගුඩ් මෝර්නින් සුබ උදෑසනක් සමිර ගුඩ් මෝර්නින් ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ මේ විශේෂ ප්‍රවෘත්තියක් අපිට වාර්තා වුණා ඒ තමයි අර පහුගිය දින දෙකේම මේ රහස් පොලිස් නිලධාරීන් විවිධ පොලිස් කණ්ඩායම් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව හැමතැනම හෙව් එතුමන්ගේ නිවාස හතරක් විතර පරීක්ෂා කළා ඊයේ රාත්‍රියේ 10ට පමණ අපිට දැනගන්නට ලැබෙනවා එතුමන් රෝහල්ගත වෙලා ඉන්නේ කියලා මේ රෝහලේදී එතුමන්ව අත්අඩංගුවට ගත්ත බව තමයි ලංකාදීප පුවත්පත කියන්නේ කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ 12 වෙනකනුත් ප්‍රවෘත්ති වාර්තා පළ වුණේ මේ පොලිසිය විසින් රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීම සිද්ධ කරන බව එතුමන් කොළඹ නාරාහෙන් පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලැබමින් සිටින්නේ ලංකාදීපයේ අද දවසේ මේ ප්‍රවෘත්තිය ලියනවා රාජිත අත්තරංගුවට මේ ප්‍රධාන සිරස්තලය අද ලංකාදීපයේ ලියන නිවන්ති රණසිංහ ලියන්නේ අධිකරණයෙන් වරින්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසිය තිබූ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ නාරාහෙන් පිට ලංකා හොස්පිටල්ස් රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරුණු අතර අත්තරංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම රෝහලට ඊයේ රාත්‍රී 10ට පමණ ගොස් සිටියහ කියලා අද ලංකාදීප ඔය විදිහට වාර්තා කරන්නේ දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය තවමත් අපි දන්නේ නැහැ සමිර අපි බලමු අද දවසේ අද දැසන කාලෙදී අපිට පිළිබඳ දැනගන්න හම්බ වෙයි ඔව් අපි ඒ ගැන ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට අද දවස තුල කියන්න සූදානම් වෙනවා මේ අතරේ ඊයේ මේ සිදුවීම් රාජිත සේනාරත් මහත්මයා පිළිබඳව අද දිවයිනත් වාර්තා කරනවා රෝහලේ සිටි රාජිත CID බාරයට කියලායි අද දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ ඒ අනුව මධ්‍යම රාත්‍රියේත් ප්‍රශ්න කරලා තියෙනවා අද අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා දිවයින අද මේ ආකාරයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරලා තියෙනවා ඉතින් එතුමා කලින්නම් සාමාන්‍යයෙන් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මවුන්ට් එලිසබත් රෝහලේ තමයි සිංගප්පූ වල ප්‍රතිකාර ගත්තේ. ඉතින් මේ වතාවෙ එහෙම නැහැ. එතුමා විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා තියෙනවා කියලයි අද දිවයින මේ විදිහට වාර්තා කරන්නේ. රාජිත සේනාරත්න මහතා එම රෝහලට ඇතුළත් වූ පසු එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඒ මහතාගෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වනතුරුත් ප්‍රශ්න කරලා තියෙනවා කියලා දිවයින මේ විදිහට කියනවා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතර කොළඹ වාද්‍ය සහ බේරුවල පිහිටියේ මහතාගේ නිවස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදී පරීක්ෂාවකට ලක් කරලා තියෙනවා හැබැයි ඉතින් එතුමා ඉඳලා නැහැ ඒ ගෙවල් වල අපි ඒ රූප රාම ඔබට පෙන්වන්න මේ අතර තමයි අද පත්‍රෙත් මේ පිළිබඳව වාර්තා කරන්නේ රාජිත රෝහලේ කියලයි අද ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ පපුවේ ඇති වූ රිදුම් තත්වයක් හේතුවෙන් රෝහල්ගත වෙයි CID රාජිතගෙන් රෝහලේදීම ප්‍රකාශයක් සටහන් කරගනී කියලා අද පත්‍රයේ මේ විදිහට වාර්තා කරලා තියෙනවා යතර අද සිලෝන් ටුඩේ පත්‍ර ටිකක් වෙනස් විදිහට මේ රාජිත සේනාරත්න මහතා සම්බන්ධ ප්‍රවෘත්තිය වාර්තා කරන මේ ඡායාරූපයක්ද සහිතව වාර්තා කරන්නේ ටිකක් බොඳ වෙච්ච ඡායාරූපයක් රාජිත ඇඩ්මිටඩ් ටු ICU of a private hospital මේ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට මේ රාජිත සේනාරත්න මහතා ඇතුළත් කළ බව arrived at 7:15 wearing sunglasses and cap මේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝහලට පැමිණ තිබෙන්නේ රාත්‍රී 7:15ට පමණ අවකණ්ණාඩි දෙකක් සහ කැප් එකක් පැලඳ මේ විදිහට ආවා කියලා තමයි අද සිලොන් ටුඩේ පුවත්පත කියන්නේ CIDN STF search official residence මේ රාජිත හිටපු අමාත්‍යවරයාගේ නිල නිවස ඒ වගේම පෞද්ගලික නිවස මේ සියල්ලන්ම පරීක්ෂා කළා එතරදී escorted by අකිල ආශු රත්න ප්‍රිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ තිබා ආශු මාරසිංහ අකිල විරාජකාරීව සමන් රත්නප්‍රිය මේ පිරිස බෝම්බ් ස්කොට් ජොයින්ට්ස් ඔපරේෂන් යනුවෙන් තමයි සඳහන් වෙන්නේ මේ බෝම්බ නිෂ්ක්‍රියාංශය පවා මේ මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා හිටපු බව
රාජිතසේ නරත් මහතා මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඊයේ දවසේ විවිධ කතාබහස් නිර්මාණය වුණා. ඒ අතරේ චාමර අමරසූරි සමගින් හන්සි නානායක්කාර මේ ප්‍රවෘත්තිය ලියන්නේ ෆෝම මිනිස්ටර් රාජිතසේ නරත්න was admitted to a private hospital in Narahempeta last night. Sources say that he had been admitted to the intensive care unit me hadisi pratikara ekakata metumanma etulak kala kiyana karanawa silon today puwat patat kiyana yathare ada daily mirror puwat patat pradhana pravruttiya vidiyata vartha karanne me puwata rajita files motion against arrest warrant and later withdraw sit me tamanma attarangowata ganimen walakinna kiyana ප්‍රතිශෝධන අපයදුම් පතක් ඉදිරිපත් කළා 30 වෙනිදා විභාගයට ගන්න නියමිතයි. යතරී ඒ දවසේදී තවත් මෝසමක් ගොනු කරනවා එතුමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා. පසුව ඊයේ දවස තුළම මේ මෝසම ඉවත් කරගත් බව තමයි ප්‍රවෘත්ති වාර්තා පළ වුණේ. අද ඒ ගැන ඩේලි මිර පුවත්පත ඔය විදිහට ලියනවා. කවුන්සල් ගුණරත්න වනිනායක representing former minister said that they had withdrawn the motion since client would be late to arrive in courts. මේ තමන් මෝසම ඉවත් කරගත් බව මෙතුමා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ගුණරත්න වනිනායක මහත්තයා ප්‍රකාශ කළ බව ඩේලි මිරර් පුවත්පත අද දවසේදී ඔය විදිහට සඳහන් කරනවා. යතරේ CID STF officials inspect Rajita's residence කියලා තවත් අනුසිරස්තලයක් විදිහට ලියන්නේ. මේ රාජිත මහත්තයාගේ නිවාස සියල්ලම පරීක්ෂා කළ බව රහස් පොලිසිය විසින්. ඉතින් සමීර ඔය විදිහට තමයි අද දවසේ ඩේලි මිරර් පුවත්පත මේ ගැන තොරතුරු කියන්නේ. ඔව්, එතුමන්ගේ නීතිඥ කණ්ඩායමක් ඊයේ දවසේදී උදේ කාලේ මෝසමක් ඉදිරිපත් කරනවා නැවත වතාවක් වරෙන්තුව කැඳවන්න කියලා අද පුවත්පතත් ඒ ගැන වාර්තා කරනවා. රාජිතගේ මෝසම ඉල්ලාස් කරගනී කියලායි කියන්නේ. උදේ මෝසම ඉදිරිපත් කරනවා, හවස් වෙනකොට දවල් වෙනකොට මෝසමේ ඒ නීතිඥයන්ම නැවත වතාවක් ඉල්ලාස් කරගෙන තියෙනවා. මේ පිළිබඳවයි අද පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ සියල්ලක් එක්කම රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ මුළු රටම බලාගෙන ඉන්නවා. ඔබට මතකයි සුදුවෑන් කතාව සම්බන්ධ මාධ්‍ය හමුව පියක බල්ලයිම අමතකයින. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු වෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. කෝල්ස් ගත්තා සර් අපි බඩු කෑල්ල ඉස්සුවා කියලා. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දජ් ගලවන්න එනවා. කාන්තාවක ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්නේ. සුදුවෙන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් හෙට යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව කොළඹ, බේරුවල සහ වාතුව ප්‍රදේශවල පිහිටි රාජිත සේනාරත්න මහතාගේ නිවාස පරීක්ෂා කළද ගෙවුණු දින දෙක තුළ රාජිත සේනාරත්න මහතා පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වුණා. කොළඹ, බේරුවල, වාද්දුව කේවල් ගණනාවක් පරීක්ෂාවට ලක් කරනවා, හොයාගන්න නැහැ. මේ අතරේ කොළඹ ගෙදරකට ඊයෙත් යනවා. බලමු. හැමතුමා කෝද? අපිට කියන්නකෝ මේ. මන්ත්‍රීතුමා කෝද? මන්ත්‍රීතුමා කෝ? එකම දේ තමයි තේ. නෑ කියන්නකෝ තේ. තේරුම් නැහැනේ පුතා හොයාගන්න නැහැ. විදුලි සංචාරයක් තියෙන ලංකාව තුල ඉන්නවා. මලගම්තුමා මොකෝ මේ? ඔබතුමා නම් දන්නව ඉන්න දැනනේ. මමයි කොහොමද දැන් ඉන්න දැන මේ. අද ප්‍රෙස් එකක් දාලා කිව්වනේ ඉතින් ආයේ මෙතන පාරව දැන කියන්නේ. නෑ ඔබතුමා බලන්න දාවි කොහොමද සර්? මම බලන්නම්. අයියේ තුමා හැංගිලා ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ කාර්ය බලකායේ එක්ව මෙසේ පරීක්ෂාවට ලක් කළද සේනරත්න මහතා එම නිවසේ නොසිටි බැවින් අදාළ නිලධාරීන් පිටව ගියා. දැන් සමීර මේමේ සමහර උදවියගේ මූණවල පේන්න තියෙන හිනාවලින් තේරෙන්නේ මේ කට්ටිය දන්නවා කොහෙද ඉන්න කියලා. කොහොම හරි රාත්‍රී හොයාගත්ත එතුමන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා කියලා. ඒ අතරේ මේ ඊයේ දවසේ සිරිකොත මාධ්‍ය හමුව පැවැත්වුණා. මේ සිරිකොත මාධ්‍ය හමුවට සිරිකොත පක්ෂ කාර්යාලයට අමුත්තෙකුත් ඇවිල්ලා හිටියා. මේ අමුත්ත තමයි මේ කවුද එම් මේ සුමන්තිරන් මහත්තයා. එතුමා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එතුමන් සහභාගී වෙලා හිටියා ඊයේ දවසේ සිරිකොත මාධ්‍ය හමුවට. අපි බලමු මේ මාධ්‍ය හමුවේදී මොනවද කියන්නේ කියලා. දෙන්නෙක් ඇවිල්ලා මාධ්‍ය හමුවේදී අපි තමයි ඒ වෑන් එළවුවේ, අපි තමයි රියදුරු කියලා කිව්වම ඒක ගැන විමර්ශනයක් කරන්න ඕනේ. නැතුව ඒ සාකච්ඡාව රෙන් කරපු මන්ත්‍රීවරයා මොනාරි ඔෆෙන්ස් එකක් කරා කියලා එයාව අත්අඩංගුවට ගන්න උවමනාවක් නැහැ.
යම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුලින් මෙවැනි නීතිමය පියවර ගන්නවා නම් ඒක මූලික අයිතිවාසිකමලත් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ කරපු ක්‍රියාව කවුද කරේ ඒ සම්බන්ධ ප්‍රතිවිපාක ලබා ගන්න තියෙන තවත් එක්කෙනෙක් නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකුට ඇවිල්ලා පුද්ගලයන් දෙන්නේ කියනවා සුදු ඈන් වලට සම්බන්ධ වුණ අය වශයෙන් හඳුන්වා දෙමින් මේ සුදු ඈන් වල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරනවා. පුංචි පුංචි දේවල් නැති සිද්ධීන් එළියට ගන්න ලබන්නේ මුන්ගෙන් මේ පරිගැනීමේ චේතනාවෙන් ප්‍රතිසාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනුව නඩු පවරනවා නම් මං හිතනවා මේ රටේ ඉන්න දේශපාලනඥයන් සියලු දෙනාටම විරුද්ධව මේ නඩු පවරන්න වෙනවා. හිතේ තුමා කියන්නේ මේ පුංචි පුංචි දේවල් මේවා නීතිය ක්‍රියාත්මක කරන එක වැරදි වගේ දෙයක් තමයි කියන්නේ අත්අඩංගුවට ගැනීම වැරදි වගේ දෙයක්. හැබැයි ජනතා තීරණයේ වෙනසක් වුණා නම් හදිස්සියවත් කෝටාභය රාජපක්ෂ මහත්තයා පැරදුනා නම් මේ සියල්ලක්ම ඇත්ත කරන්නත් බොහෝ විට ඉඩකඩ තිබුණා නේද? සමහර විට වැවුත් පෙන්නයි මෙන්න මේ වැවේ තමයි කිඹුල්ලෝ හිටියේ කියලා ගිහිල්ලා සමහර නාලිකාවල. දැන් මෙහෙම මෙතුමන්ලා කිව්වට අනුර කුමාර මහත්තයා කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කියලා. CID එක ගැන තමයි අපිට පුදුම වෙන්න ඕන. රාජිත් සේනරත්න වගේ කෙනෙක් හොයාගන්න බැරි නම්. ඉතින් මට හිතෙනවා මේ එතුමා හොයාගන්න බැරි වෙන්න විදියක් නැහැ. මොකද එතුමා පිළිබඳ පරීක්ෂණයක් කියපුවාම එතුමාට විදේශීය ගමන් තහනමක් ලබා ගත්තාම තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසලින් ඉන්න. නෑ ඒක දුර්වලකමක් හෝ එහෙම නැත්නම් ශක්තිවත් කමක් නෙමෙයි පිමු වෙන්නේ මේ පුජ්‍යලයාගේ ලැජ්ජ නැතිකම. රටේ ඇමතිවරයෙක් වශයෙන් කතාරු මොහුට රටේ අධිකරණය මගින් දැන් නියෝගයක් නිකුත් කරලා තිබුණා අත්අඩංගුවට ගන්න. කොන්දපණ ඇති මිනිස්සෙක් නම් ඔහු දැන් වහාම ඉදිරිපත් විය යුතුයි පොලිසියකට. පොලිසිය හරහා අධිකරණයට. එතමයි ඇති ඇමතිවරුන් කියන කතා. ඔය අතරේ මේ දැන් ගොඩක් අය කියන කතාවක් තමයි මේ සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් මෙතුමා අත්අඩංගුවට ගැනීම නැත්නම් මේ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ගැළපෙන්නේ නැති කතාවක් හැම දිනෙකම කියන. හැබැයි ඉතින් රාජිත හිටපු අමාත්‍යවරයාට පහුගිය කාලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැතුණු ප්‍රබල චෝදනාවක් තිබ්බා. සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිවත් සිද්ධුන්නේ නැහැ. මහර්ගම මේ අපේක්ෂා රෝහලට පිළිකා ඖෂධ හරි වෙලාවට ගත්තේ නැහැ. මේ ඖෂධ ගන්නකොට මාපියාවක් සිද්ධ වුණා. ඉතින් මේ චෝදනා සම්බන්ධයෙන් ඊයේ දවසේ මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ විදිහට අදහස් පළ කළා. මේ රටට වඩා වෙන රටවල් හොඳයි කියන එක තමයි එතුමා පිළිගන්න න්‍යාය. ඒක තමයි අද වෙනකොට එතුමාව හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිද්ධ වෙලා තියෙන මොකද්ද? අධිකරණයේ පොලිසියෙන් හැංගිලා ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට එහෙම වෙන්නේ ඇයි? අපි මේක කිව්ව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා මේ සුදු වෑන් සිද්ධියෙන්න කලින් ඒ නිසා අපි පැහැදිලි කරලා කියන එතුමාගේ සුවපති උත්සවයට වියදම් වෙච්ච මුදල් කොහෙන්ද ආවේ? එතුමාට සුවපති සම්මාන දෙන්න හේතුව මොකද්ද? මේ රට අන්දන්න මේ රටේ මහජනතාවට සේවය කරන්න තියෙන මුදල් තමන්ගේ නම කියන්නේ සුවපති ජනපති කියන තැනට ගේන සුවපති අගමැති කියන තැනට ගේන තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් තමයි එතුමා කරේ. අද වෙනකොට මහර්ගම් පිළිකා රෝහලේ අධ්‍යක්ෂකවරයා එළියට ඇවිල්ලා කියනවා තමන්ට මුණ දෙන්න වෙච්ච අධ්‍යක්ෂකීම්. මේ තියෙන්නේ 2015-17 වගේ කාලවලට අදාළ විගණකාධිපති වාර්තාව. ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව වාර්තා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තා. අද ඒ සියල්ල ඔප්පු වෙමින් තියෙනවා. ඒ තමයි ජනාධිපති කමිෂන් සභාව තමන්ගේ වාර්තාව හරහා නිර්දේශ කරන්නේ. මේ සියල්ල සම්බන්ධයෙන් රාජ්‍ය සේනාරත් ඇමතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒ වගේම අල්ලස් කමිෂන් සභාව පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න කියලායි. ඒ අනුව සුදුවැන් සිද්ධිය විතරක් නෙමෙයි එතුමාට තියෙන චෝදනා ගණනාවක් තියෙනවා. අපිට මතකයි මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්නත් පහුගිය දවසක මාධ්‍ය හමුවක් තියමින් කිව්වා එතුමාට තියෙන චෝදනා ගණනාවක් මොන ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙයිද අපි බලාගෙනෙමු. ඔබට කියන්න මේ අතරේ ඊයේ ජනාධිපතිතුමා හදිස්සියේම යනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. ඒ ගැන අද පුවත්පත් වාර්තා කරනවා. ලංකාදීපය කියනවා ජනපති හදිස්සියේම වේරහැරට යයි RMV අඩුපාඩු හදන්න මාසයක් කල් දෙයි කියලා. අපි ඒ විස්තර ඔබට පෙන්වන්නම්. සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු හෝ අපහසුතාවයට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයාගේ වගකීම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ කිව්වා එම ස්ථානයට ගිහිල්ලා. ඒ ගැන අද ලංකාදීපය මේ විදිහට වාර්තා කරනවා. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ ගැන කියනවා සමීර. අපි අර දකින කාරණාවක් තමයි රජයේ සේවකයෝ රාජ්‍ය ආයතන තියෙන්නේ රටේ ඉන්න ජනතාවට සේවය කරන්න. අපි RMV එකට ගියහම සමහර වෙලාවට විවිධ අඩන්තේට්ටම් වලට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රජයේ සේවකයෝ සමහර උදවිය හිතාගෙන ඉන්නවා මේ
මේ ඒ රාජ්‍ය සේවයේ තියෙන ගරු සේවයක් විදිහට මේ අර අධ්‍යක්ෂ මණ්ඩල සමාජික හැසිරෙන විදිහට තමයි සමහර රාජ්‍ය සේවකයෝ ගියහම හැසිරෙන්නේ. අපිට අත්දැකීම් තියෙනවා රියදුරු බලපත්‍ර එහෙම ලබා ගන්න ගියහම මේ අපි සමහර වෙලාවට අසරණ වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ දේවල් නැති කරන්න ජනාධිපතිතුමන් ඊයේ ගියේ එක ගොඩක් වටිනවා. මොකද රාජ්‍ය සේවකයාට ඒ නිසි දේ නිසි විදියට කියලා දෙන ජනාධිපතිතුමා හරි ගියේ එක ලොකු දෙයක් කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ සිලොන්ට රිපෝට් පත මේ ගැන කියනවා. ගෝඨාභය විසිට්ස් RMV gives ultimatum of 1 month to correct shortcomings. මේ අඩුපාඩු හදාගන්න මාසික කාලයක් ලබා දුන් බව ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ yesterday paid impromptu visit the Department of Motor Traffic where had the public who were waiting in queues to obtain services from the RMV conveyed their grievances. දැන් සාමාන්‍යයෙන් RMV එකට යනවා නම් කෙනෙක්ගේ උදේ කාලේ ඉඳන් හවස වෙනකම් මේ සම්පූර්ණ දවසක නිවාඩුවක් දාලා සමීර. උදේ ගියහම අපි දන්නවා අනිවාර්යෙන් එන්න වෙන්නේ හවස වෙලා කියලා. ඉතින් මේ තරමටම පෝලිම සෑහෙන දිගු පෝලිං අකාර්යක්ෂමතාවය මේ සියල්ලම තියෙනවා. ඉතින් මේ අත්දැකීම රටේ බොහෝ පිරිසකට තියෙනවා. ඉතින් මේ දේවල් හදන්න පියවර ගත්තොත් ඒක ලොකු දෙයක් කියලා අපි හැමතිස්සෙම කල්පනා කරනවා. ඒ අතරේ ඩේලි නිවුස් පුවත්පත් අදවසේ මේ ගැන කියනවා. ජනාධිපතිතුමන් ඊයේ දවසේ කරපු මේ සංචාරය නැත්තම් නිරීක්ෂණ චාරිකාව ඩේලි නිවුස් ප්‍රධාන සිරස්තලයේ අද දවසේ සඩන් ඉන්ෆෙක්ෂන් visit to Weyerhaire complex president cracks the whip at motor traffic department janadhipathumana hidi sadahan karno motor rata pravahana departamentuye kumasariswarya me thiyena akaryakshamathave nathi karanna piyawara ganna ona kiyana karanawa etuman sadahan karna me niladharin ekka etuman katha baha karna ai me vidiyata pramadyan siddha wenna ai janathawata me payaganak tissi rasyaadu wenna wenne iting me dewal walata kumasariswarya nisi visadum ganna ona kiyana karanawa etuman sadahan karno rajya ayathanayak rajya awashya mudal sampadane කරාවේ සඳහා නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සියල්ල ඊයේ දවසේ ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්න මාසික කාලයක් ලබා දුන්න අපි බලමු මාසයකට පස්සේවත් හැදෙයිද කියලා. ඔව් මේ අත්දැකීම කාටත් තියෙනවා නජිත්. රාජ්‍ය ආයතනයක වැඩ නොකරුවාට ඉස්කෝලේ ගිය අය විදිහට හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ප්‍රින්සිපල් සර් හිටව ගමන් එනවා සමහරු ඩෙස් උඩ සමහරු සින්දු කියනවා මේ වගේ දේවල්. ඉතින් ජනාධිපතිතුමා හදිසියෙම මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියේක අද දින මේවත් වාර්තා කරනවා. කිසිම අක්‍රමිකතාවයකට ඉඩ නොතබා ජනතාවට නිවැරදි කඩිනම් සේවාවක් සැපයීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි. වේරහැර හදිසි පරීක්ෂණයකට එක්වමින් ජනපති කියයි අඩුපාඩු සකසා ගන්න වේරහැරට මාසයක කාලයක් කියලත් දින මේ වාර්තා කරනවා ජනාධිපතිතුමා කියපු දේවල් අපි බලමු. එතුමා ගිහිල්ලා නිලධාරීන්ට මෙන්න මේ විදිහට තමයි උපදෙස් දුන්නේ. जनता सीविक्रम सिस्टम सिस्टम मेचर कल सिस्टम मत को आवना या कमीशन मेतनी हेड ऑफिस सिस्टम हदान आप बार मस पलना सिस्टम කමිෂන් අට කියන්නේ සිස්ටම් එක හදන්න කියන. ජනතාව සමග සාකච්ඡා කර ගැටළු නිරාකරණය කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. අතිවිශාල පිරිසකට සේවා සපයන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්. එහිදී දූෂණ වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරීන් තරයේ ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධි දහරෙන් 54,000 සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනීමට හැකි බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න පේනව නේද? රාජ්‍ය ආයතන වල සේවාවන් ලබා ගන්න. ඉතින් රජයේ රස්සාවක් ගන්න තියෙන උනන්දුව වගේම රස්සාවට ආවහමත් උනන්දුවෙන් වැඩ කරන එක තමන්ගේ ආයතනේ වගේම මහ ජනතාවට රාජ්‍ය සේවය තුලින් සේවයක් කරන එක ඔබේ වගකීමක්. පොඩි දරුවන්ට වගේ මේ වගේම දෙයක්ම කියලා දෙන්න ඕනේ නැහැ ඔබ වැඩි හිටියෝ. ඉතින් අර කොමසාරිස්තුමා හිටියේ නැහැ ඊයේ ජනාධිපතිතුමා යනකොට. එතුමාට ක්‍රියාමාර්ගයක් ගන්න එකක් නැහැ.
හැබැයි මාසයක් කල් දීලා තියෙනවා සිස්ටම් ටික හදාගන්න ක්‍රමවේද වෙනස් කරගන්න අපි එතකොට එතනට ගිහිල්ලා අපහු බලමු මේ අතරේ අද රසපුවත්පත් වාර්තා කරනවා ජාතික ප්‍රවහන වෛද්‍ය ආයතනයේ 2019 ලාභය මිලියන 300ක් කියලා මේ ගැන රසපත්‍රයේ අද දීර්ඝ විස්තරයක් අරගෙන එනවා දැනට උදේ කාලයේ නුගේගොඩ පිහිටි ප්‍රවහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට පවතින වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස්වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා ඒ වගේම අපි දන්නවා ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් මේ සහතික පත්‍ර නිකුත් කරනවා මේ සියල්ලංගෙන්ම එකතුව ගත්තාම ජාතික ප්‍රවහන වෛද්‍ය ආයතනයේ 2019 ලාභය මිලියන 300ක් කියලා අද රසපත්‍රයේ වාර්තා කරනවා ඕනම තැනක් දිනු කරන්න පුළුවන් හොඳ සේවයක් ලබා දෙනවා නම් මේක තමයි හොඳම ආදර්ශය. අපි විරාමයක් ගන්නවා තවත් ප්‍රවෘත්ති කියන්න කලින්. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති ඔබට කියන්න. ඊයේ ජාතික සුරක්ෂිතා දිනය සමරුවා සුනාමි ඛේදවාචකය වෙලා ඊයට අවුරුදු 15යි. ඉතින් ඒ සිහිපත් කිරීම සියල්ලම අපි ඉෂ්ට සිද්ධ කළා. ඊයේ දවසේ මේ අතරේ ජනාධිපතිතුමා කියනවා අද රසපත්‍රයේ වාර්තා කරනවා ස්වභාවික ආපදා වලින් ආරක්ෂා වීමට තාක්ෂණික ක්‍රමවේද අවශ්‍යයි කියලා. සුනාමි වැනි ඌදුරු වලින් ආරක්ෂා වීම සඳහා අතීත අත්දැකීම් පදනම් කරගනිමින් නව තාක්ෂණික ක්‍රමවේද සමග අනුගත විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කරනවා. අද ඒ ගැන පත්තරේ මේ විදිහට වාර්තා කරන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන කියනවා. සමීර මේ විදිහට ජනාධිපතිතුමන් කියන ඒ කතාවේ වෙනස් දෙයක් උපුටා දක්වමින් අද ඩේලි නිවුස් පුවත්පත කියනවා country should be prepared to handle natural disasters. මේ රට සූදානම් වෙන්න ඕනේ ස්වභාවික විපත් ආවම ඒවා හැන්ඩල් කරන්න නැත්නම් මේ පිළිබඳව කටයුතු කරන්න කියන කාරණාව ජනාධිපතිතුමන් කියනවා. ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ said Sri Lanka should be better prepared to handle natural disasters and respond to emergencies in the future. අනාගතයේදී මේ හදිසි අවස්ථාවක් ආවම ඒවට ලකලැහැස්ති වෙලා ඉන්න ඕන කියන කාරණාව ජනාධිපතිතුමන් කියනවා. ඒ අතරේ සිලෝන් ටුඩේ පුවත්පතත් කියනවා තාක්ෂණය පාවිච්චි කරලා මේ අනතුරු ආපදා වළක්ව ගන්න ඕන කියන කාරණාව සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට කියන්නේ. පහන් විජේසේකර ලියන්නේ technology needed to avoid disasters. මේ අනතුරු නැත්තම් ආපදා වළක්වා ගන්න තාක්ෂණය පාවිච්චි කළ යුතුයි යන වග ජනාධිපතිතුමන් ඊයේ දවසේදී සඳහන් කළා කියලා සිලෝන් ටුඩේ පුවත්පත අද ඔය විදිහට කියනවා. ඔව් මග නැගුම පහුගිය කාලේ අපි දන්නවා මොන ආකාරයෙන්ද රටේ සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ශක්තියක් ලබා දුන්නේ කියලා. මේ අතරේ ඇහැට කඳුලක් වුණන කතාවක් අපේ රාජ්‍ය සම්පත් ගත්තහම ජනතා මුදල් ගත්තහම අද රැස වාර්තා කරනවා. මග නැගුමේ කෝටි ගණනක යන්ත්‍ර දිරාපත්වේ ඇමති අනින් අලුත් වැඩියාවට. පහුගිය රාජ්‍ය සමයේ මග නැගුම ආයතනය සතු යන්ත්‍රෝපකරණ රාශියක් භාවිතයට නොගෙන සිටීම සහ අලුත් වැඩියා නොකර සිටීම නිසා විනාශ වීමට පටන් අරගෙන තියෙනවා කියලයි මේ විදිහට අද රැසපත්‍රයේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් නිසි ක්‍රමවේදයක් නැතිකමින් ඒ වගේම මේවැන් වැඩක් ගන්න එක නැති නිසා හරියට වැඩක් ගන්න නැති හින්දා මේ විදිහට මේ යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙනවා කියලයි රැසපත්‍රයේ වාර්තා කරන්නේ. මේ ගැන හොයන්න සූදානම් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්න ලෑසි. මේ අතරේ අද මවුබිම කියනවා ජනපද නියෝගයෙන් රටපුරා සහල් තොග ගණනයට විශේෂ කණ්ඩායමක් යයි වාර්තා වීළඟ සතියේ කැබිනට්ටුවට එන්නත් නියමිත බව මේ ආකාරයෙන් අද මවුබිම වාර්තා කරද්දී සතොස හිටිහැටියේ හාල් ගැනීම නවත්තලා තියෙනවා කියලත් අද මවුබිම වාර්තා කරනවා. ඇයි මේ සතොස හිටිහැටියේ හාල් ගැනීම නවත්තලා තියෙන්නේ කියලා අපි බලමු. හම්බන්තොට වීරවිල සතොස්ස ගබඩාවට මෝල් හිමියන්ගේ හාල් තොග බහර ගැනීම ඊයේ පස්වරුවේ සිට හදිසියේ නතර කිරීම හේතුවෙන් මෝල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහත්තයා කියනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව තිබූ වී තොග පෞද්ගලික මෝල් හිමියන්ට ලබා දී සහල් බවට පත් කර දිවයිනපුරා පිහිටි සතොස්ස වෙළඳසැල් මගින් නාඩු හාල් කිලෝවක් රුපියල් 84 බැගින් පාරිභෝගිකයාට ලබා දීමේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අවස්ථාවකදී ඊයේ පස්වරුවේ සිට හම්බන්තොට වීරවිල පිහිටි මේ සතොස්ස ගබඩාවට සහල් තොග බහර නොගැනීම හේතුවෙන් හාල් තොග එම ස්ථානයට ගෙන ගොස් සිටින මෝල් හිමියන් දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා කියලා පැමිණිලි ලැබෙලා තියෙනවා. ඉතින් ඒ අදාළ බලධාරීන් මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න රජයේ වැඩපිළිවෙල 84ට හාල් දෙන එක නාඩු හාල්. ඉතින් එහෙම කරන්න බෑ. මෝල් හිමියන්ගේ හාල් ටික සමහර මේ ආයතන මේ සතොස එහෙම මිලදී ගැනීම නවත්වනවා නම් හිටි හැටියේ ගෙනෙල්ලත් එක්ක අඩු ගානේ ගේන්න කලින් මේ
මෝල් හිමියන්ට කියන්න ඕනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා ගබඩා කරන්න අමාරුයි මොකක් හරි තියෙන ගැටලුව කියන්න ඕනේ ඉතින් එහෙම නැතුව ගෙනාවහම මේ වගේ දෙයක් වෙන එක අවාසනාවන්ත කාරණයක් මේ අතර වැඩි මිලට හාල් විකුණපු 710කට නඩු දාලා තියෙනවා කියලත් අද මව්බිම් පත්‍රයේ මේ විදිහට වාර්තා කරලා තියෙනවා 98යි හාල් කිලෝ එක උපරිම සිල්ලර මිල ඉතින් ඊට වඩා වැඩියෙන් විකුණනවා නම් ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා අද මව්බිම් මේ ගැන වාර්තා කරා ඇතරේ දි අයිලන්ඩ් පුවත්පත සඳහන් කරන කාරණාවක් මේ ජාප ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා හිටපු අමාත්‍යවරයා කියන කතාවක් ගවර්න්මන්ට් හැස් ලව් ටු ප්‍රයිවට් සෙක්ටර් ටු කන්ට්‍රෝල් රයිස් මාකට් කියලා මේ සහල් මිල පාලනය කරන්න රජය පෞද්ගලික අංශයේ වෙළඳුන්ට ඉඩ ලබා දීලා තියෙන කතාවක් තමයි එතුමන් කියන්නේ දි අයිලන්ඩ් පුවත්පත කියන්නේ ද ගවර්න්මන්ට් had allowed that private sector to control the rice market by destroying a cooperative movements of small and medium scale rice mill owners created in some districts under the previous government MP Harsha De Silva said me tamange rajaya yatate tamun visin athi karapu rajaya haraha kriyaatmaka wenu kudaha madhya parimana vyaparikin ඒ අවස්ථාව ලබන්නු දී පෞද්ගලික අංශයට මේ හාල් මිල ඉහළ දමන රජය උදව් කරන කතාවක් තමයි එතුමන් කියන්නේ කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ උපදෙසින් පාලන මිල ක්‍රියාත්මකයි නිරන්තර වැටලීම් සිද්ධ කිනෝ ජනාධිපතිතුමන් පවා නිරීක්ෂණ චාරිකාවල නිරත වෙමින් මේ පිළිබඳව සුවා බලනවා ඉතින් දි අයිඩන් පුවත්පත අද සඳහන් කරන්නේ හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයා ඒ ආකාරයෙන් චෝදනාවක් කරන බව ඔව් මේ අතර අද ලංකාදීපයේ හාල් ගැන තවත් කතාවක් පාරිභෝගික අධිකාරිය කියන්නේ ඉතින් වැඩබදු අඩු වුණා ඒ හාල් බිල අඩු වෙන්නේ නැත්තේ වැඩබදු වලට සාපේක්ෂව කියලා ප්‍රශ්නයක් ජනතාවට පාරිභෝගිකයන්ට තියෙනවා මේ ගැන පැහැදිලි කිරීමක් අද ලංකාදීපේ වාර්තා කරනවා වැඩබදු අඩු කළාට හාල් අල පරිප්පු තෙල් මිල අඩු වෙන්නේ නැහැ කියලායි පාරිභෝගික අධිකාරිය කියන්නේ ඉතින් අපිට ගත් කටරම කියන්න තියෙන්නේ බද්ද වැඩි කරා නම් මේ මිල වැඩි වෙනව නේද කියලා නෑ මේකට හේතුව පැහැදිලි කරලා තියෙනවා හාල් ගෑස් ඉන්ධන සහ අල ලෝණු පරිප්පවාදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයේදී ඒවාට අය කරන්න විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පමණක් වන අතර වැට් හෝ වෙනත් බදු අය නොකරන බව තමයි පාරිභෝගික අධිකාරිය කියන්නේ ඒ නිසා වැට් බදු අඩු කිරීම හේතුවෙන් අර කියන මේ දේවල් හාල් ගෑස් ඉන්ධන ලුණු පරිප්පු මේ දේවල් අඩු වෙන්නේ නැහැ කියලා පාරිභෝගික අධිකාරියේ ජේස් නිලධාරියෙක් ලංකාදීපයට කියලා තියෙනවා. කෙසේ නමුත් පාලන මිලක් රජය පනවල තියෙනවා 92යි නාඩු සහල් ඒ වගේම සම්බ සහල් විකුණන්න පුළුවන්. එහෙම විකුණන්න බැරි අය තමයි නජිත් හාල් නැහැ කියලා කියන්නේ කඩේට ගිහම. හැබැයි ඔබට පුළුවන් පැමිණිලි කරන්න පාරිභෝගික අධිකාරිය තියෙනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ නිසා එවැනි පැමිණිලි ඉදිරිපත් කරන්න නීතිය ඒ අයට ක්‍රියාත්මක වෙයි. පාලන මිලට ලබා දෙන්න හාල් නොහැකියා ඉන්නවනම් මේ අතර තමයි අද දිනමින වාර්තා කරන්නේ ලක්ෂයට සීමා වූ උපයන විට ගෙවීමේ බද්ද ලක්ෂ දෙකහමාරක් වෙයි කියලා මේ තවත් සහනයක් ලැබුණු මෙතෙක් කල මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලැබූ අය ගෙවූ උපයන විට ගෙවීමේ බද්ද ජනවාරියේ සිට ගෙවිය යුතු වන්නේ ලක්ෂ දෙකහමාරට වැඩි මාසික ආදායමක් ලබන අය කියලයි අද මේ විදිහට වාර්තා කරන්නේ දිනමින පුවත්පත. එවගේම අද ලංකාදීපයේ කියනවා කාගෙත් කතාබහට ලක් වෙන කාරණයක් මේ කාලය තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල තරුණයන් විවිධ ඉල්ලීම් කරනවා මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරන්න. ඒ වගේම කඩදාසිකම්වල නජිත් අපිට තිබුණු ජාතික සම්පත් මේවා වැහිලා ගියා. ඉතින් ඒවා ආපහු ආරම්භ කරන්න නේද? මේ ආදී වශයෙන් මේ අතරේ තමයි අද ලංකාදීපයේ කියන්නේ කන්තලේ සීනිකම්වල යලි අරඹන්න යයි කියලා මේ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් ලංකාදීපය අරගෙන එනවා. ඉතින් මේ ස්ථානයේ බලන්නත් තරුණයන් වගේම දේශපාලඥයන් සම්බන්ධ වුණා. අවුරුදු 25ක් වෙනවා වහලා කෝටි 500ක දේපළ වෙනසමින් පවතිනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු වෙලා තියෙනවා. මේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මියට පහුගියදා උපදෙස් ලබා දුන්නා. නජිත් ඇය ගියා නේද බලන්න? ඔව්. නිරීක්ෂණ චාරිකාවත් නිරතුණා. ඒ තුමිය මේ පිළිබඳව සොයා බලන්න ගියා. මේ දේවල් රජය සතු සම්පත් නිකරු
කරුණේ විනාශ වෙන්නට ඉඩ දීලා බලාගෙන ඉන්නේ නැතුව නැවත වරක් මේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද සමීර අපි දන්නා වාර්ෂිකව සීනි ආනයනය කරන විශාල මුදලක් වැය වෙනවා මේ මහජනතාවගේ මුදල්. අර අපිට කොමඩු ගෙඩිය හදා ගන්න බැරි නම් අපිට අපේ රටේ සීනි ටික හදා ගන්න බැරි නම් ඉතින් ආයි තව දෙයක් ගැන කතා කරන්න වැඩක් නැහැ. සමීර දවසේ ඩේලි FT පුවත්පත කියනවා මේ අපේ රටේ දේවල් හදන්න කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දෙන්න රජයේ සූදානම්. අගමැතිතුමන්ගේ විශේෂ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකතුමන් අජිත් දිමාත් කබ්‍රාල් මහත්මයා සෙන්ට්‍රල් බැංක් නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. අපි දන්නවා දැන් රුපියල් මිලියන 300කට අඩුවෙන් ලබාගත් ණය කප්පාදු කරන්න රජයේ සූදානම්. මේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සහනයක් වෙමින් අද දවසේ ඩේලි FT පුවත්පත කියනවා ගවර්න්මන්ට් ඇඩ්ස් ෆයිනෑන්ස් කම්පනීස් ටු SME සපෝට්. මේ රජය තවත් මූල්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව මොනිටරි බෝඩ් මීටින් ටුඩේ අන්ඩර් නිව් ගවර්නර් ටු ඩිස්කස් ෆෝමිලිටි අප්‍රූව් 1 year ෆ්‍රීස් ඔන් කැපිටල් රීපේමෙන්ට් ඔෆ් SME ලෝන්ස් ෆයිනෑන්ස් ඇන්ඩ් ලීසින් කම්පනි ටු ෆැසිලිටීස් ටේකන් අප් ටු රුපීස් 300 මිලියන්. මේ වර්ෂික කාලයක් සඳහා මේ දේවල් ෆ්‍රීස් කළා තියන්න නැත්නම් මේ ලබාගත් ණය ගෙවීම සඳහා සහනයක් ලබා දෙන්න සූදානම්, ණය කප්පාදු කරන්න සූදානම්. මේ සඳහා අවශ්‍ය උපදෙස් මහ බැංකු නිලධාරීන්ට ලබා දුන් බව ඩේලි FT පුවත්පත සඳහන් කරනවා. යතර ඊයේ දවසේ මහජන බැංකුවට අලුත් සභාපතිවරයෙක් පත් කරනවා. සුජීව රාජපක්ෂ මහතා තමයි මේ විදිහට පත් කරන්නේ. ඩේලි FT පුවත්පත කියනවා සුජීව රාජපක්ෂ නිව් පීපල්ස් බැංක් චාර්මන් ටොප් ප්‍රොෆෙෂනල් සුජීව රාජපක්ෂ හැස් බීන් අපොයින්ටඩ් ඇස් ද චාර්මන් ඔෆ් පීපල්ස් බැංක් බයි ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ හු ඉස් ඔල්සෝ මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස්. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පත්කිරීම සිදු කළ බව සුජීව රාජපක්ෂ මහතා වෘත්තීය වේදිකේ කෙතුමන් ආර්ථික කටයුතු ක්ෂේත්‍රයේ අවුරුදු 30ක මේ ඔඩිට් නැත්නම් විගණන අංශයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් එතුමන් ඊයේ දවසේ මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් පත් කළ බව ඩේලි FT පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඊයේ වසර 10කට පස්සේ ශ්‍රී ලාංකිකයන්ට වලයාකාර සූර්ය ග්‍රහණයක් දැක බලා ගන්න හැකියාව ලැබුණා. අද පත්තරේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා මේ විදිහට ලංකාදීප ඡායාරූපත් එක්ක සූර්ය ග්‍රහණය කොළඹට දිස්සූ හැටි කියලයි ලංකාදීප පත්තරේ මේ විදිහට කියන්නේ. ඉතින් මේ වගේ සූර්ය ග්‍රහණයක් නැවත දර්ශනය වෙන්නේ 2031 ගොඩ කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඊයේ බලන්න බැර වුණායට ඊයේ ගොඩක් ආයතනවල අර වැඩ කරන්නෙම නැති අය ඉන්නවන් නජිත්. ඒ අයට වැඩක් තිබුණා මේ කට්ටියට ගිහිල්ලා පෙන්නන්න සූර්යග්‍රහණ මෙහෙමයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අද දිවයිනත් වාර්තා කරලා තියෙනවා. සූර්යග්‍රහණය දිවයින ඇසින් කියලා කියන්නේ ඡායාරූප කිහිපයක් එක්ක කිල්නෝච්චිය දැක්ක විදිහ, මස්කෙලිය, නෝරෙලිය, අනුරාධපුර සීදුව, කන්ද කැටිය මේ ආදී ප්‍රදේශවලට දිස්සූ ආකාරයයි අද දිවයින මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් පියවි ඇසින් බලන්න හොඳ නෑ කියලා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය කියලා තිබුණ වතුර බේස්මක් ආධාරයෙන් බලන්න ඔබ ඒ විදිහට මේ සූර්යග්‍රහණය බලන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අදවසේ දිආයිලන් පුවත්පත මේ ගැන කියනවා මේ ඊයේ දවසේ මේ පූර්ණ සූර්යග්‍රහණයක් විදිහට සිංගප්පූරුවට දැක ගන්න ලැබුණා. රින් ඔෆ් ෆයර් එක්ලිප්ස් වාව්ස් අක්‍රොස් ඒෂියා. මේ ආසියා පුරා රටවල් රැසකට මේ සූර්යග්‍රහණය දර්ශනය වුණා. මේ සිංගප්පූරුවෙන් වාර්තා වෙන්නේ AFP පුවත් සේවයේ යටතේ. ස්කයි වොචර්ස් ෆ්‍රොම් සවුදි අරාබියා ඇන්ඩ් ඕමාන් ටු ඉන්ඩියා ඇන්ඩ් සිංගප්පූර්ව treated to a rare ring of fire solar eclipse Thursday. ye dawase me surya grahane dakaganna labuna arabia omania hindiyawa singapore me adibu ratawala siti boho pirisakata me surya grahane dakabala ganna heki unu bawa the island puwatpata sadahan karana. ada daily mirror puwatpatat e piribandawa liyena me widiyata sri lankawe sthana kihipayakadi me kandawuru washin me surya grahane nirikshane kirima sadaha taraka vidyawata alum karana taraka vidyawa piribanda hadarana boho pirisak ekwe siti bawa charupat ekkai wartha karanne ada daily mirror puwatpata. අනුල සෝල එක්ලිප්ස් යනුවෙන් තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. රියා සෝල එක්ලිප්ස් වස් විසිබල් ඉන් 13 ඩිස්ට්‍රික්ට්ස් දිස්ත්‍රික්ක 13කට මේ සූර්යග්‍රහණයේ දර්ශනය වුණු බව ඉට් සීනියර් රිසර්ච් සයන්ටිස්ට් සුරාජ් ගුණසේකර ටෝල් ද ඩේලි මිරර් ද සෝල එක්ලිප්ස් වස් partially visible in Colombo, Gol, Anuradhapura, Kandy, Batticlo, Badulla and Ratnapura district. මේ කොළඹ, මහනුවර, අනුරාධපුර, මඩකලපුව ඒ වගේම බදුල්ල සහ රත්නපුර district වලට මේ
සූර්යග්‍රහණය කොටස් වශයෙන් දැක ගන්න ලැබුණා කියන කාරණාව මේ අපිට පේන ඡායාරූප වලින් අර අවු කණ්ණාඩි පාවිච්චි කරමින් විශේෂ කණ්ණාඩියක් තියෙන සමීර මේ මේ දේවල් නිරීක්ෂණය කරන නැත්නම් අර පාර ජම්බුල කිරණ අද රක්ත කිරණ මේ කිරණ වලින් අපේ ඇහැට මේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඊයේ දවසේ බොහොම පරිස්සමට මේ කටයුත්ත සිද්ධ කළා කියලා අපි දැක්කා. Facebook සමාජ මාධ්‍ය හරහාත් බොහෝ පිරිසක් ඡායාරූප පළ කරලා තියෙනවා මේ සූර්යග්‍රහණය. සමහරව වතුර බාල්දි වලත් බල්ලා තිබ්බා. ඉතින් වතුර බාල්දියකින් හරියට දර්ශන ගොඩක් වෙලාවට අර විද්‍යාත්මක ක්‍රමයකට මේ විශේෂ කණ්ණාඩි පැළඳලා ඒ පිළිබඳව බලපු කට්ටියට මේක පේන සමහරව අර එක්ස්රේ කොළවලුත් බැලුවා ඒ දවසේ මේ සූර්යග්‍රහණය. ඉතින් මේක හොඳ තත්ත්වයක්. බොහෝ දෙනෙක් ඊයේ දවසේ උනන්දුවෙන් මේ සූර්යග්‍රහණය බලන්න එකතු වුණ හැටි අපි දැක්කා. ඩේලි මිරර් පුවත්පත අද ගැන ඔය විදිහට කිව්වේ. ඔව්, මේ අතර ඊයේ අපි අවාසනාවන්ත සිදුවීමක් සමරනවායි අපේ රට සුනාමියේ ව්‍යසනය ඇවිල්ලා සුනාමි ව්‍යසනයට ගොදුරු වෙලා ඊයට අවුරුදු 15යි. සියලු ජීවිත හැර සියලු දේපල අපිට යළි ගොඩනගා ගන්න ඉතාමත් ඉක්මනින් හැකියාව ලැබුණා. හැබැයි වටිනා ජීවිත අපේ රටේ සම්පත් ජීවිත ගණනාවක් අපිට අහිමි වුණා. ඉතින් අද දින මින වාර්තා කරනවා සුනාමියෙන් මිය ගිය පිරිස් සිහි කරමින් ඡායාරූපයත් එක්ක අග්‍රාමාත්‍යතුමන් සුනාමි ව්‍යසනය සිද්ධ වෙලා වසර 15ක් පිරෙන ඊයේ විජේරාම නිල නිවසේදී විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකෙමින් සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහිපත් කරපු ආකාරය අද ඡායාරූපයක් දින මින අරගෙන එනවා මේ විදිහට. අදවසේ ගැන ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරන සමීර ඡායාරූප සහිතව ඩේලි නිවුස් පුවත්පත අපි අවධානය යොමු කරමු මේ ප්‍රවෘත්තියට. ඩේලි නිවුස් පුවත්පත සුනාමි සැමරුම් පිළිබඳව වාර්තා කරන සුනාමි .com rated in Paralia yesterday. ඊ දවසේ මේ ලෝක ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම දුම්රිය අනතුර සිද්ධ වුණු පැරෑලිය ප්‍රදේශයේදී මේ සුනාමි සැමරුම් වැඩසටහන සිද්ධ වුණු බව මේ සුනාමි සැමරුම් ස්මාරකය අසලදී ඒ පැවැත්ුණා. The train crew with the train driver and two guards arrived in the same train which was hit and destroyed by the tsunami in 2004. Over 1,200 people perished and relatives of the victims paid floral tribute at the memorial in Telwatt yesterday. ඒ දවසේ මේ පැරෑලිය තෙල්වත්ත ප්‍රදේශයේදී මේ සුනාමි සැමරුම් වැඩසටහන පැවැත්ුණේ ඒ දුම්රියෙන්ම ඇවිල්ලා ඒ දුම්රිය පදවපුරිය දුරා සහ රිය සහායකයා රිය සහායකින් දෙදෙනා මේ පිරිසේ දුම්රියෙන්ම ඇවිල්ලා ඒ ටයිම් එකට ඒ වෙලාවට හරියටම මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ සැමරුමට සහභාගී වුණු බව තමයි මේ සිද්ධියෙන් 1200කට ආසන්න පිරිසක් මිය ගියා. දුම්රිය තුල සිටි බොහෝ පිරිසක් ඉතින් ඒ පිරිසේ ඥාතීන් ඊයේ දවසේ මේ සැමරුමට එක්ව සිටි බව ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ ඩේලි නිවුස් පුවත්පත තවත් ඡායාරූපයක්ද සහිත වාර්තා කරනවා. අර සමීරේ පිළිබඳව සඳහන් කළා අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයා විජේරාම නිල නිවසේ සිට තමන්ගේ කාර්ය මණ්ඩලයේ සමග මේ සුනාමි සැමරුම් අවස්ථාවට විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්ුණා. සමීර උදෑසන 9:25 ඉඳන් 9:27 දක්වා මේ අවස්ථාවට එකතු වුණු බව ඡායාරූපයක්ද සහිතවයි අද වාර්තා කරන්නේ ඩේලි නිවුස් පුවත්පත. මේ ප්‍රතිඵලයත් අපි විශේෂයෙන්ම දරුවෝ බලාගෙන ඉන්න ප්‍රතිඵලයක්, ප්‍රතිඵල ගණනාවක් මේ දවස්වල බලාගෙන ඉන්නවා. උසස් පෙළ ප්‍රතිඵල අද එනවා. දරුවන්ට සුබ දවසක් අද. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජොන් වාල් සනත් පූජිත මහත්තයා කියනවා. අද ලංකාදීපයේ පිළිබඳව වාර්තා කරනවා. The island පුවත්පතත් ගැන සඳහන් කරනවා. සමීර A-level results out today. අද දවසේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව. සාමාන්‍යයෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන්නේ දෙසැම්බර් සහ ජනවාරි කාල සීමාවෙදී. සමීර අපේ A-level කරපු කාල නම් ප්‍රතිඵල ආවේ හරියටම ජනවාරි පළවෙනිදා. සමහරවිට දෙසැම්බර් 31ක් වෙනවා. කොහොම වුණත් දැන් ඒ කාලේ ටික ටික අඩු වෙලා ඔන්න දැන් දෙසැම්බර් මාසේ අද දවසේදී මේ රිසල්ට් එනවා කියලා දෙසැම්බර් 27 වෙනිදා අද දවසේ ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා තියෙනවා. GC A-level results will be released today according to the Department of Examinations. The results can be accessed at www.donets.lk donets.lk web අඩවිය හරහා මේ ප්‍රතිඵල බලා ගන්න හැකියාව තිබෙන බව ද්‍යයිලන් පුවත්පතයි වාර්තා කරන්නේ. අපි සූදානම් විරාමයක් ලබන්න. අද මෞබින් පත්තරේ වාර්තා කරනවා මේ කරෝ ජයසූරිය මහතාගේ මාධ්‍යංශය පිළිබඳව. මට මතකයි දිනේෂ් ගුණවර්ධන මහත්තයාත් පහුගිය දවසක මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් මේ මාධ්‍යංශය පිළිබඳව තැඩි විවේචනයක් කළා. මෞබිම කියනවා අද කරෝ බොරු කියයි කියලා.
ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලී චොම්පි කරනවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු කතානායක කරූ ජයසූරිය මහතා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර බන්ධනාගාරයට ගොස් සුවදු කිමසුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීම නිසා මන්ත්‍රීවරයෙකු වන ඔහුට බලවත් අසාධාරණයක් සිදු වූ නිසා ඒ කතානායක මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍යංශය පවසන්නේ දින 50කට අධික කාලයක් තිස්සේ බන්ධනාගාරගත කොට සිටින ඉජාප පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයා බැලීමට කතානායකවරයා කටයුතු නොකළ බවයි. එහිදී වැඩිදුරටත් නිවේදනයේ තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලී චම්පි ග්‍රනෝක මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කතානායකවරයා සිය මතය ප්‍රකාශ කිරීමත් ඒ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයේ වෙත යාමත් පිළිබඳව ඇතැම් පාර්ශ්ව පළ කර ඇති අදහස් අපගේ දැඩි අවධානයට ලක් වුණා. මේ ආදී වශයෙන් කරුණු ගණනාවක් අද මෞබෙන් පත්‍රයේ නිවේදනයට අදාළව කරුව බොරු කියයි කියලයි වාර්තා කරන්නේ. ඉතින් මෙතෙක් තිබුණ සම්ප්‍රදාය කවුද බින්දේ? එතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමාට කතා කළා. එහෙම තමයි ආරක්ෂක අංශ මේ පාර්ලිමේන්තු මහත්තයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සඳහන් කරේ සහ දේශපාලඥ. ඒ වගේම ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්තයා, විමල් වීරවංශ අමාත්‍යවරයා, ඒ කාලේ මන්ත්‍රී, ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්නකොට මේ සම්ප්‍රදාය බැලුවද කතානායකතුමා කියලා දේශපාලඥයන් විවිධ අවස්ථාවලදී මේ දින කිහිපය තුළ ප්‍රශ්න කරනවා. අපි ඒ පිළිබඳවත් ඔබට කියන්න ඕනි. අද සිලෝන් ටුඩේ පුවත්පතත් ලියන කරූ ජයසූරිය මහතා සම්බන්ධ මේ ප්‍රවෘත්තිය. ජයසූරිය ඉන් ස්ටේට්මන්ට් සේස් විසිටඩ් රණවක ඩියු ටු ජස්ටිස්. මේ නීතිය සහ සාධාරණත්වයට අනුව තමන් ඒ පාටලි චම්පික මහතාව බලන්න ගිය බව කරූ ලයිස් ත්‍රූ හිස් තීත. මේ කරූ ජයසූරිය මහතා තමන්ගේ දත්තලින් බොරු කියනවා කියන කතාව තමයි අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ. අතරේ ඩේලි මිරර් පුවත්පත ඊට වැඩිය වෙනස් කතාවක් කියනවා. ස්පීකර් ජස්ටිෆයිස් විසිටින් චම්පිකර්ස් ඉන් prison me champik ranok mahata belimata yam pilibanda he was responding to criticism that he never issued any statement when the mps were arrested under the former government hitapu rajayatate attarangulata gat ara samira kiyapu namal rajapaksha mantri ivare yoge vimal wirawansha mahata janaka bandara tennakon mahata me piris attarangulata gaththama nivedana nikut karapu nathi kathanaayaka tuman dan nivedana nikut kirima haasyeta karunak kiyala dawase daily mirror puwatpata oy widiyata sandahan karana. මේ අතරේ මෞබිම කියනවා එදා කොහොමද නීතිය ක්‍රියාත්මක වුණේ, නීතිය නැමුවේ කොහොමද කෙහෙලිය රමුක්වැල්ල මහත්තයා තමයි අදහස් පළ කරන්නේ. එදා නීතිය නැමුවේ අරලිය ගහ මැදුරේ සිටයි කියලා කෙහෙලිය රමුක්වැල්ල මහත්තයා කියලා තියෙනවා. අද මෞබිම තමයි මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. ඉතින් එදා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගත යුතු තීන්දුව තීරණ පවා ගනු ලැබුවේ අරලිය ගහ මන්දිරයේ සිට බවත්, අද නීතිපති දෙපාර්තමේන්තුවට කිසිදු බලපෑමකින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම උදා වෙලා කියලත් කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා කියනවා. නීතිය සාධාරණත්වය පිළිබඳව මහා ඉහලින් කතා කළ රාජිත සේනාරත්නලා අද තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට සහාය නොදී මගහැරෙන බවත්, බොහෝ අයගේ කතාව තුළ ඇති දේ ක්‍රියාවන් තුළ නොමැති බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා කියනවා. ඒකනම් ඇත්ත කතාවක්. කතාවෙන් තියෙන දේවල් ක්‍රියාවෙන් නෑ. ඉතින් පහුගිය ආණ්ඩුව පත් කරපුව ස්වාධීන අධිකරණ කොමිෂන් මයි ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම නීතිපති, වැඩබලන පොලිස්පතිවරයා, මේ සියලු දෙනා පහුගිය ආණ්ඩුව පත් කරලා තියෙන්නේ. වෙලාව ගියාට ඔරලොස්සුවේ කටු පරණ කටුමයි. ඒ නිසා මේ අධිකරණ පද්ධතිය ගැන නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නැත්තම් දේශපාලන මේ කාරණා මත අත්අඩංගුවට ගන්නවා කියලා මෙහෙම දේවල් කියන්න බෑ නජිත්. පැහැදිලිව. ඒතර සමීර ඊයේ දවසේ අපි දුටෝ ජනාධිපති මාධ්‍යයකගේ විශේෂ නිවේදනයක නිකුත් කළ තින අද දවසේ දිවෙන පුවත්පතේ ගැන කියනවා. ජනාධිපතිතුමන්ගේ නම විකුණලා විවිධ වංචනික ක්‍රියා සිද්ධ කරන පිරිස් පිළිබඳව අවධානයෙන් සිටින බව, අද දවසේ දිවෙන කියන පොතක් ජනතාව රවටන පිරිසට එරෙහිව දැඩි පියවර ජනාධිපති කාර්යාලයේ කියයි යනුවෙන්. ඒ අතරදී මේ ජනාධිපතිගේ නම විකුණා ජනතාව මුලා කරන අය ගැන පොලිසියට කියන අනුර බාලසූරිය දිවෙනට ලියන්නේ ජනාධිපති කොටබි රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතා ඇති බව පවසමින් ජනතාව මුලා කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් ඒ පිළිබඳව වහම පොලිසියට දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ජනතාවකෙන් ඉල්ලා සිටිනවා කියලා ඊයේ දවසේ ජනාධිපති මාධ්‍යයකගේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මීට කලිනුත් සමීර මේ ගැන කිව්වා. දැන් මේ නැවතත් දෙවන වතාවටත් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන්න ජනාධිපති මාධ්‍යංශය ඊයේ දවසේ කටයුතු කළා. ඔව්, ඉතින් ජනාධිපතිතුමාගේ නම විකුණලා සමහර අය විවිධ වංචා කරනවා. අපි දන්නවා ලංකාවේ ලොකුම අල්ලස් මුදලත් ලබා ගත්තේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා විසින් කියලා. ඉතින් ඒකට නීතිය ක්‍රියාත්මක වුණා. මේකෙන්වත් සමහර අය මට්ටු වෙලා නැහැ. ජනාධිපතිතුමාගේ නම කියලා, අගමැතිතුමාගේ නම කියලා, විවිධ දේශපාලඥයන්ගේ නම් කියලා තමන්ගේ මඩිය තර කරගන්න හදන්නේ.
සමහර ප්‍රාදේශීය පළාත් පාලන ආයතන වලට ගියාමත් එහෙමයි සමහර නිලධාරීන් හැබැයි හොඳට වැඩ කළොත් එන්න මේ වගේ ඔබව ප්‍රශංසාවට ලක් වෙනවා අද දිවයින පත්‍රයේ මේ පිළිබඳව වාර්තා කරනවා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සේවක ප්‍රණාම උල්ලදා සේවකයන් නැගීමේ උත්සවයක් තිබුණා ඉතින් වැඩ කරන අය මහන්සි වෙලා ජනතාව වෙනුවෙන් සේවය කරන අය ඇගීමක් මෙහිදී සිද්ධ වුණා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව නගර සභා සේවකයන්ට ගෞරව කිරීමට සංවිධානය කළ නගර සභා දිනය සහ සේවක ප්‍රණාම දිනය පසුගියදා පැවැත්ුණා ඉතින් එහිදී ගත ඡායාරූපයක් එක්කයි මේ විදිහට දිවයින මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා හොඳයි සමීර අද දවසේ තවත් ප්‍රවෘත්ති ගණනාවක් ජාතික පුවත්පත් කියනවා අද දවසේ අද පුවත්පත මේ නව දුම්රිය හැමතිතුමන් පිළිබඳව නව දුම්රිය අටක් කරන්නට සූදානමක් තියෙන බව අද දවසේ අද පුවත්පත වාර්තා කරනවා විශේෂයෙන්ම දැන් දුම්රිය බලවේග කටලා ආනයනය කරනවා දුම්රිය මැදිරි නවීකරණය කරනවා සමීර මේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් මේ දුම්රිය අංගන තිබෙනවා දුම්රිය කර්මාන්ත ශාලා තියෙනවා අපේ රටේ මේ දුම්රිය පෙට්ටි සමහර දේවල් අත්හැරලා දාලා තියෙන හැබැයි මේ දේවල් නැවත වතාවක් මේ අලුත් වැඩියා කරලා ඒ සුදුසු තත්ත්වයට ජනතාවට හිතකර තත්ත්වයට පත් කරන්න සෑහෙන වෙහෙසක් මහන්සියක් දරනවා අද දවසේ අද පුවත්පත මේ ගැන කියන්නේ නව දුම්රිය අටක් අලුතින් එක් කරන බව යතරදී මේ මෞබිම් පුවත්පත වාර්තා කරනවා ටොන් 115ක දුම්රිය පිළිබඳව ඉතින් දුම්රිය ක්ෂේත්‍රයට බොහොම හොඳ කාරණාවක් දුම්රියේ ජනයන පිරිසට දුම්රිය පහසුකම් වැඩි කරන එක බොහොම හොඳ දෙයක් ටොන් 115 දුම්රිය එන්ජින් නිසා අනතුරක් අතළඟ කියලා මේ කිසියම් ආකාරයක රේල් පිළිවෙලට දරන්න පුළුවන් ටොන් 85යි හැබැයි මේ අලුතෙන් ගේන සමහර දුම්රිය මැදිරිවල බර ටොන් 115ක් විතර වෙනවා කියලා තමයි ආරංචිය මේ දේවල් රේල් පිරිවලට දරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියන දේ තමයි තියෙන්නේ වසර 150කට අධික කාලයකට පෙර සුදු ජාතිකයන් විසින් ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය මේ වන විටත් නවීකරණයට ලක් නොවීමෙන් ටොන් 85ක උපරිම සීමාවකට මේ දුම්රිය මාර්ගයක ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ ඉතින් කෙසේ වෙතත් එමෙකුලහ මාදිදී දුම්රිය එන්ජින් දහවනට යෙදීම නිසා කැලණි වැලි දුම්රිය පාලම කැලණි වැලි මාර්ගයේ මේ කැලණි දුම්රිය පාලම ඇතුළු දෙවෙනි පුරා පිහිටි පාලම අවදානම් තත්වයකට පත් වෙන බව තමයි අද දවසේ මෞබිම් පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරමින් කියලා තියෙනවා. ඔව් ඉතින් සමහර දුම්රිය මාර්ගවලට දුම්රිය එන්ජින් දරා ගන්න බෑ වගේ තමයි සමහර දේශපාලඥයන් සමහර ඇත්තෝ කියන දේවල් මේ රටට දරා ගන්න බෑ රටේ මිනිසුන්ට දරා ගන්න බෑ සිවාජලිංගම් කියන්නේ එහෙම කෙනෙක් අද දිවයින වාර්තා කරනවා සිවාජලිංගම් කොළඹ ත්‍රස්ස මර්ධන ඒකකයේ හමුවට කැඳවයි උතුරු පළාත් සභාවේ හිටපු മന്ത്രി සිවාජලිංගම් මහතා ඊයේ කොළඹ ත්‍රස්ස මර්ධන ඒකකයේ වෙත කැඳවලා තියෙනවා මේ වසරේ මැයි මාසයේදී මුලතිව් වෙල්ලමුල්ල වයිකාල් ප්‍රදේශයේදී මියගිය කොටි සමාජිකයන් සැමරීමේ උත්සවයක් හා ඒ සම්බන්ධව අදහස් පළ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න තමයි මේ විදිහට කොළඹ ත්‍රස්ස මර්ධන ඒකකයේ හමුවට කැඳවලා තියෙනවා කියලා අද මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ දිවයින රසපත්‍රයේ කියනවා. ඒ වගේම අද දිවයින පත්‍රයේ වාර්තා කරනවා මේ ගානියා සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක චරිතයක් ඇය ගානියා ඔබට මතකයි සුසලන්ත සේවිකාව. ඉතින් හද දිවයින කියනවා ගානියාගේ වත්කම් ගැන විමර්ශනයක් කරලා නැහැ කියලා පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් සානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප්‍රැන්සිස්ගේ වත්කම් පිළිබඳව මෙතෙක් විමර්ශනයක් පවත්වලා නැහැ කියලයි දිවයින මේ සම්බන්ධයෙන් අද වාර්තා කරලා තියෙන්නේ. අද සමිර අපි සූදානම් විරාමයක් ලබා ගන්න කාටුන් බලන්න. හොඳයි අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ අපි මුලින්ම තෝරගන්නේ සිලෝන් ටුඩුයි පුවත්පතේ එම්ඩී වීරරත්න අධින කාටුනේ බලන්න මේ දවස්වල බඩු මිල ටිකක් ඉහළ ගිහින් වොන්ට් ලව් ප්‍රයිසස් ඔෆ් එසෙන්ෂල් ගුඩ්ස් ටු ගෝ අප් කියලා අගමැතිතුමන් කියන්නේ මේ අත්‍යවශ්‍ය බඩු වලට බඩු භාණ්ඩ වලට මේ මිල ඉහළ දාන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අගමැතිතුමන් කියනවා හැබැයි ඉතින් මේ බලන්න කොකොනට්ස් වෙජිටබල්ස් රයිස් මේ එළවලු ඒ වගේම පොල් සහ හාල් මේ දේවල් රොකට් වේගෙන් උඩ යනවා කියලා තමයි අද එම්ඩී වීරරත්න හොයි විදියට කියන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක අපි බලන්න හදන්නේ දිවයින පත්‍රයේ තියෙන දෙන්නේ කතා වෙනවා එක්කෙනෙක් කියනවා හාල් මෝල් හිමියන් හාල් ටොන් ලක්ෂ 10ක් හංගලලු කියනකොට අනිත් කෙනා කියනවා හිතාගෙන ඇති වැඩමිලට විකුණන්න. හම්බෙයි වැඩමිලට විකුණන්න නේද?
එතර ඩේලි මිරර් පුවත්පතේ අද දවසේ ඩේලි පංච් කාටූනේ බලන්න මේ සූර්යග්‍රහණය ගැන කියන කාටූන් එකක්. දැන් ඊයේ දවසේ බොහෝ පිරිසක් මේ සූර්යග්‍රහණය බැලුවා. ඔන්න දැන් සූර්යග්‍රහණය බලනවා උඩ ඉන්න කෙනා මේ ඉකොනොමි කියන සූර්යා තමයි ඇවිල්ලා ওই විදිහට කවර් වෙන්නේ. ඉතින් ඉකොනොමි කියන නැත්නම් ආර්ථිකය කියන සූර්යාව ওই විදිහට ඇවිල්ලා මේ වහනකොට මේ පල්ලෙහා ඉඳන් එක්ස්රේ කොලයකින් බලනවා මේ දිහා බැලුවාම පේන්නේ සූර්යග්‍රහණය නෙවෙයි මේ ඉන්නේ දේශපාලක තුමෙක්. ඉතින් ඔය ඊයේ සූර්යග්‍රහණය වගේ පෙන්වනට මේ ඇතුලෙන් ඉන්නේ දේශපාලකතුමන්ලා කියන කාරණාව තමයි කියන්නේ. ජනතාවට දැන් කොහේ ගියත් කොහේ බැලුවත් පේන්නේ දේශපාලකතුමන්ලා. ඉතින් රටේ සාධාරණ වෙනුවෙන් එතුමන්ලා වැඩ කරන්න ඕන. පහුගිය දවසක මේ විග්නේශ්වරන් මහත්තයා කියලා තිබුණා උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලන ක්‍රමයක් ගන්න බ්‍රිතාන්‍ය අගමැතිතුමාට ලියනවා කියලා එතුමා ලියලා තිබුණා. ඒකත් එක්ක මේ කාටුන් එක ඇඳලා තියෙනවා විග්නේශ්වරන් හිටපු මහැමතුමා වගේ කෙනෙක් පේන්න ඉන්නේ ඔට්ටුවකුත් තියාගෙන කන්නහරි දෙකක් දාගෙන. ඉතින් එතුමා වඳුරෙක් වගේ තමයි ඇඳලා තියෙන අජිත්. එවනට වලිගේ නිකන් කොටි වලිගයක් වගේ. නැට්ටර ගිනි තියා ගන්නවා. ඉතින් නැට්ටර ගිනි තියා ගත්තාම අවසානයේ මොකද වෙන්නේ කියලා කාටත් අමුතුවෙන් මතක් කරන්න ඕනේ. මේ අවන්ත ආටිගලගේ කාටුනේ අද දවසේ ඩේලි මිරර් පුවත්පතට අදින බලන්න මේ දවස්වල ජනතාවට බදු සහන දෙනවා කියලා කියනවා. හැබැයි තින් ඔය උඩින් අත් දෙකක් පේනවා ටැක්ස් රිලීෆ් කියන වයින් බෝතලෙන් වයින් වීදුරුවට වයින් දානවා. මේ බදු සහන කියන වයින් එක තමයි දාන්නේ. හැබැයි ඉතින් ජනතාව මේ සාමාන්‍ය මිනිස්සු මේ පල්ලෙහාට වෙලා කෝප්පෙත් අල්ලගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ට හම්බ වෙන්නේ අර වයින් වීදුරුවෙන් බේරෙන වයින් බින්දු විතරයි කියලා. මේ බදු සහන කියන වයින් බින්දු විතරයි ජනතාවට ලැබෙන්නේ. ලොකු කෝප්ප හම්බ වෙන්නේ කෝඩ් දාගත්ත අතවල් වලට කියලා තමයි අද ඩේලි මිරර් පුවත්පතට අවන්ත ආටිගල අඳින්නේ. ඒතුමා කාටුන් එක තලංගේ ලංකාදීප පත්තරේ තියෙන්නේ. හේතුමා ඉන්නවා උදේගම්මන්පිල මහත්තයා වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කතානායක පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත් නම්බුවත් දෙකම කෑවා කියනකොට ඒතුමා කියනවා ඒක තමයි එදා විපක්ෂයේ කට්ටිය පුටු වලින් මිරිත් කුඩු වලින් ගහලා ඒ උත්තරීතර භාවයයි නම්බුවයි රැකගත්තනේ යාන්තන්නේ මතකේ කියලා උදේගම්මන්පිල මහත්තයා වගේ කෙනාට කියලා දෙන. අද දිවයින පුවත්පතේ බෙම්පියා කාටුනේ අපි මීළඟට තෝරගන්නේ. මෙන්න බලන්න බෙම්පියයි චාලි අයියායි මේ ගෙදර රිපයර් කරනවද මන්ද මේ චාලි අයිය තීන්ත ගන්නවා බලන්න. බෙම්පියා කියනවා චාලි අයියේ අන්න මහින්ද මහත්තයා ගමට ගයක් කියන වැඩසටහනක් පටන් ගන්න හදනවා. ඔන්න දැන් මහින්ද මහත්තයා මේ ගමට ගයක් කියලා වැඩසටහනක් පටන් ගන්න හදනවා කියලා බෙම්පියා කියනවා. චාලි අයිය කියනවා ඒක නම් බෙම්පියෝ ඇත්තම ඇත්ත ගම් පෙරලියක් වෙයි කියලා. ඔන්න දැන් චාලි අයිය කියනවා පහුගිය දවස්වලත් ගම් පෙරලිය තිබ්බා. හැබැයි ඉතින් මේ වැඩේ ඇත්තම ඇත්ත ගම් පෙරලියක් වෙයි කියලා චාලි අයියා කියන්නේ. බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට පොඩි දරුවෝ ඉන්නව නම් ගෙවල් වල අනිවාර්යයෙන්ම මේ බෝඩ් එක තියෙනවා. ඉතින් ඒකත් එක්ක දර්ශකපුගේ අද දින මෙන්ට අඳින කාටුන් එක බලන්න යනවා ආරක්ෂක නිලධාරියෙක් යනකොට ගේට්ටුවේ තියෙනවා බාලගිරි අද නෙවෙයි හෙට බාලගිරි කපලා රාජිත අද නෙවෙයි හෙට ප්‍රශ්නයක් ඔළුව කහ ගහ ආරක්ෂක නිලධාරිය මොකද්ද කරන්නේ කියලා බලන්න. ඒ දින වෙන පුවත්පතේ කාටුනේ මේ ලංකාදීප පුවත්පතේ කාටුනේ දාස හපු බලන්න ගිය අඳින. දැන් හැම ගෙදරකටම ගිහිල්ලා බලලා රාජිත මහත්තයා නැති වුණාම අන්තිමට පොලිස් නිලධාරීන් ගිහිල්ලා මේ අර කුරුණෑගල පැත්තේ බැවට ගිහින් කිඹුල්ලුන්ගෙන් අහනවා රාජිත දැක්කද කියලා. අන්තිමට කිඹුල්ලුන්ගෙන් තමයි අහන්නේ. මොකද කිඹුල්ලු දන්නවා රාජිත මහත්තයා ගැන. රාජිත මහත්තයා කිඹුල්ලු ගැන කිව්වා. කිඹුල්ලු ඉන්න බැවක් ගැන කිව්වා. ඉතින් මේ කිඹුලන්ගෙන් අහනවා රාජිතව දැක්කද කියලා. ස්වාරිස් කාටුන් එක දාසහපුවලානගේ ලංකාදීප පත්තරේ තියෙන්නේ. ඇවිල්ලා ස්වාරිස් රයිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක් එතුමගෙන් අහනවා සර් කිව්වද මේ වටුකුරුල්ල වගේ දැල උස්සගෙන පියාඹන්න ඕනෑ කියලා මේ මොකක් හරි කතාවක් කිව්වද? රයිල් මහත්තයා කියනවා ඔව් බං කියලා. ස්වාරිස් අහනවා අන්න සජිත්ගේ ටීම් එක දැල උස්සගෙන පියාඹන්න හදනවලු කියලා කියනවා. අර එතුමා කිව්වා පහුගිය දවසක කතාවට. ලංකාදීප පුවත්පතේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ ඔන්න බලන්න තලං ඉන්නවා රාජිතව අල්ලන්න CID ගෙදරට ගිහින් හිස් අතින් ආපහු ආවලු කියලා. ඔන්න දැන් සාමාන්‍ය මනුස්සයා කියනවා දේශපාලකතුමිට. දේශපාලකතුමා අහනවා ඇයි එයාගේ පුතාවත් ඥාතියෙක්වත් ඒ ගෙදර ඉඳලා නැද්ද? ඇයි යාගේ පුතාවත් ඥාතියෙක්වත් ඒ ගෙදර ඉඳලා නැද්ද කියලා ඔන්න දැන් අහනවා. මේ ගිය ගෙදරකින්වත් සමීර අපි දැක්කේ නැහැ නේද? පුතාවත් මේ ඥාතියෙක්වත් ඉන්නවා. ඉතින් බොහෝ දේශපාලනඥයෝ අවිල්ලා ඉන්නවා සමහර ගෙවල් වලට. හැබැයි ඉතින් මේ පුතාවත් කවුරුත් ඥාතියෙක්වත් දැක්කේ නැහැ අපිනා. වැඩ කරන අය තමයි හිටියේ බොහෝ තැන්වල. තියාගෙන් ඇහුවා. එයා හරියටම දන්නේ නැහැ කියලා කිව්වා. ජනරාණි කාටුන් එක අද පත්තරේ තියෙන්නේ.
කෙනෙක් ඇවිල්ලා ජනරාණිගෙන් අහනවා නත්තල් එහෙම සරුද රාණි මොකද මේ දවස්වල කරන්නේ එනකොට රාණි කියනවා ගියාණ්ඩුව ගහව චිත්‍රපටයේ දෙවනි කොටස බලන ඒ මොකද්ද හොරු වැල්ලීම පාට් 2 කියලා තමයි ජනරාණි කියන්නේ ඉතින් මේක ෆිල්ම් එකක් නොවි ඇත්තම කතාවක් වෙනවා නම් හොරකම් කරලා තියෙනවා නම් ඒ අයට දඬුවම් දෙන එක තමයි ජනතාවගේ බලාපොරොත්තුව මේ මෞබින් පුවත්පතේ එම්ඩී වීරරත්න දින මරිසිපාල කාටුනේ මේ gedara බලන්න මේ gedara උන්දල දෙන්න කතා වෙන දෙයක් රවි කරුණානායක කියනවා යලිත් ජාතික ආණ්ඩුවක් හදනවා නම් හොඳයිලු කියලා ඔන්න පහුගිය දවසක මාධ්‍ය හමුවකෙත් තමයි එහෙම කිව්වේ එතකොට ගණිත එක්කෙනා කියනවා ඔව් එතකොට දෙපැත්තට ඇද ඇදින්න පුළුවන් මේ ජාතික ආණ්ඩුව හදලා දෙපැත්තට ඇද ඇදින්න තමයි මේ අය ඊළඟට හදන්නේ මෞබින් පත්‍රයේ එම්ඩී වීරරත්න තව කාටුන් එකක් හැදලා තියෙනවා මෙන්න මෙහෙමයි තියෙන්නේ අගමැතිතුමා වගේ කෙනෙක් ඉන්නවා ඒ වගේම මහජනතාව නියෝජනය කරමින් පේනවනේ කෙසඟ සිරුරක් තියෙන කෙනෙක් ඇවිල්ලා මෙහෙම කියනවා අගමැතිතුමා කියන කතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන්න දෙන්නේ නැහැ අගමැති අනේ අර මිනිස්සයා ඇවිල්ලා කියනවා සර් හාලුයි පොලුයි එළවලුයි අත්‍යවශ්‍ය භාණ්ඩ කරන්නකෝ සර් වැඳලා තමයි කියන්නේ අද දවසේ රසපුවත් පතේ ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ මේ බලන්න කතා වෙන දේ ඉදිරියේදී බස්වල දාන සින්දු නියාමනය කරනවලු එතකොට දැන් දාන සින්දු වලට මොකද කරන්නේ බං කියලා ඔන්න දැන් මේ දේශපාලකතුමා අහනවා සාමාන්‍ය මිනිස්සෙකින් දැන් දාන සින්දු වලට මොකද කරන්නේ අපත යන්නේ නෑ සර් මල ගෙවල් වලට අනුමත කරමු කියලා කියනවා මේ දැන් බස්වල යන සින්දු හරියට නිකන් මල ගෙවල් වල සින්දු වගේ අඬන සින්දුමනේ යන්නේ ඒකන තමයි ඔය කියන්නේ හරි රසපත්‍රයේ සිසිල් ප්‍රනාන්දු අඳින තව කාටුන් එකක් මේ විදිහට තියෙනවා ආරක්ෂක අංශ නිලධාරියෙක් ඉන්නේ ඉතින් දේශපාලඥයෙක් වගේ කෙනෙක් දෙපා නම දිනවද නජිත් මොකද්ද මේ කරන්නේ දෙපා නම දිනවයි හැම මොකක් හරි දේශපාලඥයෙක් ගාව වැඳ වැටෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ආරක්ෂක නිලධාරීන්ට අද මේ කාටුන් එක ඇඳලා තියෙනවා අපි වෙලාව බලමු කෙතරම් වෙහෙසුණත් තව නැහැ හමු වීලා රාජිත ඉන්නේ නොපෙනී යන තෙල කාලා ඇති විට වරින් තුව අධිකරණෙ දිදීලා හොයනව පොලිසියෙන් හොඳටම දත කාලා කොතරම් වෙහෙසුණත් තව නැහැ හමු වීලා රාජිත ඉන්නේ නොපෙනී යන තෙල ගාලා කියලා අනුරාධ කියන්නේ හැබැයි තින් දැන් හොයාගෙන ඉන්නවා රාජිත මහත්තයා ප්‍රියන්ත කොඩිපිලි සිකුරාදා ලියන හොඳ ටොක්කක් අයන ෆ්‍රයිඩේ බුලට් අපි කවිය උපුට ගන්න අද පත්තරෙන් මෙහෙමයි තියෙන්නේ නොගිහින් ඔය වගේ ජනපති කඩපල්ලේ ගන්නට බැරිද තීරණ දැන් එක එල්ලේ ලොකු ලොකු මෝල් හිමියන් ටික එකවල්ලේ හොයමුද නටන්නේ උන් කාගේද අල්ලේ නොගිහින් ඔය වගේ ජනපති කඩපල්ලේ ගන්නට බැරිද තීරණ එක එල්ලේ ලොකු ලොකු මෝල් හිමියන් ටික එකවල්ලේ හොයමුද නටන්නේ උන් කාගේද අල්ලේ කියලා අද ප්‍රියන්ත කොඩිපිලි කවිය ඉවර කරලා තියෙනවා. අපි සමීර නිවුස් මෝනින් අවසන් කරන සූදානම් වෙන්නේ ඔබට පුළුවන් 7 වෙනි පැය සමගින් එකතු වෙන්න. වෘත්තීය පුහුණුව රටකට අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් උසස් පෙළ සමත් බොහෝ පිරිසක් වෘත්තීය පුහුණුවට යොමු වෙනවා. අද 7 වෙනි පැයට එකතු වෙන්නේ වෘත්තීය පුහුණුව අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් චුලංගනි පෙරේරා. ඉතින් අපිට පුළුවන් ඔබත් එක්ක එකතු වෙන්න 7 වෙනි පැය සමගින් අපි අවසන් කරන සූදානම් නිවුස් මෝනින් මේ විදිහට. අපි අදට සමගාමීව හෙට උදේ 6ට යළි හමු වෙමේ බලාපොරොත්තු වෙමින්. සුබ දවසක් ඔබට ජයග්‍රහී දවසක්.